මන්දිහා බලන් ඉන්න ඔබ ලෝකෙටම එක්කෙනා ඉන්නේ ඔබගේ ෆින්ගර් print එක ඔබට විතරයි තියෙන්නේ ඔබගේ brain එකේ anatomy එක ඔබට විතරයි තියෙන්නේ එහෙනම් ඔබ විශේෂ කෙනෙක්. ඒතර ඔබට තියෙන්න ඕනි සුවිශේෂී අරමුණක්. එයා දන්නවා මට හම්බෙන්නේ 50000යි. හැබැයි එයා worry වෙන්නේ නැහැ. නමුත් එයා ලක්ෂ 5යි ලක්ෂ 50යි ඒ තැනට එයා යන ගමන් ඉන්නේ මේ අපි යන ගමන් ඉන්නේ. Tamanta අරමුණක් තියෙන්න ඕනි higher goal එකක්. මොකද අපේ රටේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ඉන්න අපි අනිවාර්යයෙන්ම මං හිතනවා අපි හැම ගෙදරකම හැම කෙනෙක්ටම higher goal එකක් තියෙන්න ඕනි. අර ගලක කෙටුවා වගේ එකක් අපේ හිතේ තියෙන්න ඕනි. මම දන්නවා මං එතනට යනවා කියලා. මගේ ඒක තමයි අරමුණ. එතකොට ඒ අරමුණ සමහර වෙලාවට ඒ අරමුණට යන ලංකාවේ පළවෙනි කෙනා ඔයා වෙන්න පුළුවන්. මම මගේ YouTube channel එකේ videos වල හැම තිස්සෙම කියන කතාවක් තමයි මේ මොහොත enjoy කරන්න මේ මොහොත විඳින්න කියලා. ඉතින් එක දවසක එක comment එකක් තිබුණා නදීපා අපිට මේ මොහොත මේ enjoy කරනවා කියන කතාව චුට්ටක් අපිට පොඩ්ඩක් විග්‍රහ කරන්න පැහැදිලි කරන්න කියලා. මට හිතුණා ඒක පැහැදිලි කරන්න ඕනි කියලා හේතුව තමයි මේ ළඟදී මට මාව මගේ fan කෙනෙක්ගේ YouTube channel එකේ fan කෙනෙක් හම්බෙලා කිව්වා නදීපා කියන එක හරියටම හරි මම නම් මේ මොහොත enjoy කරලා ඉන්නේ. මම හොඳට enjoy කරනවා යාළුවොත් එක්ක එළියට යනවා club යනවා කනවා බොනවා හරිම සතුටින් ඉන්නවා කියලා. ඉතින් මේ දැන් මට ප්‍රශ්නයක් තිබුණා. ඉතින් දැන් මේ කරන enjoy කරනවා කියන එක මේ සතුට වෙනවා කියන එක මම කියන සතුට වෙනවා කියන එකද එහෙම නැත්නම් අපේ ජීවිතේ මොන හරි ප්‍රශ්නයක් අහාම අපි ඒ ප්‍රශ්නෙන් පලා යන්න සතුට වෙනවා සමහර අය. සමහර අය සතුට වෙනවා කියන එක නිකම්ම නිකන් හැංගීම් වලට වහල් වෙලා සතුට වෙනවා. මට හිතුණා නෑ මම චුට්ටක් තව එක වීඩියෝ එකක් කරන්න ඕනි මේ ගැන. එහෙම නැත්නම් මේක වර්ධවා වටහා ගන්න පුළුවන්. මොකද මම හැමතිස්සෙම කියන්නේ මේ මොහොත එන්ජොයි කරන්න මේ මොහොත විඳින්න. එහෙම නැත්නම් අපි කතා කරන ওই කිසිම ටෙක්නික් එකක් මනෝවිද්‍යාව වෙන්න පුළුවන් අපේ අධ්‍යාත්මික පැත්ත වෙන්න පුළුවන් law of attraction වෙන්න පුළුවන් මේ කිසිම දෙයක් අපේ life changing experience එකක් කරා අපිට අරගෙන යන්න බෑ මේ සෞභාග්‍ය ලබා ගන්න තැනකට අපිට අරගෙන යන්න බෑ අපිට මේ මොහොත සුව විඳින්න බෑ නම් මේ මොහොත enjoy කරන්න බෑ නම් ඉතින් දැන් ඒක අර මම කිව්වා වගේ කෙනෙක් වැරදිලා තේරුම් අරගෙන හරි හරි අපි මේ මොහොත enjoy කරනවා අපි යමු club යමු පාටි දාමු ජොලි කරමු සල්ලි වියදම් කරමු උපරිම විනෝද වෙමු හැබැයි හැබැයි ඒ ඔක්කොම පාටි දාලා ඉවර කරලා ඒ පාටි ඉවර වෙලා අර ඔක්කොම යාළුවෝ ටික තමන්ගේ ගෙවල් වලට ගියාට පස්සේ අර ඔක්කොම ටික අර කන බොන කෑම ටික හිස් වෙලා ඔක්කොම වෙලා අපි ඇඳට ගියාට පස්සේ අපිට දැනෙන හිස් බවක් තියනවාද හිස් බවක් පාළුවක් දැනෙනවාද accomplishment එකක් දැනෙන. එහෙම නැත්නම් අයියෝ මට දැන් පාළුවේ. එහෙනම් මට ආයිමත් පාටියක් දැම්මොත් තමයි සතුට. එතකොට මේ සතුට පවත්වාගෙන යන්න පාටි දානවා සතුට පවත්වාගෙන යන්න ක්ලබ් යනවා සතුට පවත්වාගෙන යන්න තමයි මේ යාළුවෝ හම්බ වෙන්න යන්නේ කතා කරන්න යන්නේ අපි හැමතිස්සෙම අපේ මයින්ඩ් එක අපේ thoughts හැමතිස්සෙම අපිට අතීතයෙන් එනවා අනාගතයෙන් යනවා අනාගතයට යනවා අපේ thoughts එහෙම නැත්නම් අතීතයෙන් අපිට එනවා ගොඩක් වෙලාවට අපේ දවසකට එන සිතිවිලි කන්දරාවනේ ලොකු විශාල ප්‍රමාණයක් thoughts අපි දවසකට අපේ ඔළුවට එනවා මම ඇයි කියන්නේ මේ මොහොතේ ඉන්න කියලා අතීතය කියලා කියන්නේ අපිට දැන් මේ මොහොතේ තියෙන දෙයක් ඒකත්. හැබැයි අපි මෙතන ඉන්නවා මතකයක් විදිහට මෙමරි එකක් විදිහට ඒ සිතිවිලි ප්ලේබැක් වෙනවා. මතකයක් විදිහට ඒ සිතිවිලි ප්ලේබැක් වෙනවා. එතකොට ඒක සුබ දෙයක් වෙන්න පුළුවන් අසුබ දෙයක් වෙන්න පුළුවන් දුකක් වෙන්න පුළුවන් මේ හැම දෙයක්ම මේ වෙලාවේ ප්ලේබැක් වෙනවා. ඒක එහෙම මේ සමහර දුක්ඛදායක දේවල් එහෙම මතක් කරන්න අවශ්‍ය නැහැ. නමුත් thoughts එනවා. හැබැයි අපිට attention එක වෙනස් කරගන්න පුළුවන් සිතිවිලි අපිට නවත්තන්න බෑ attention එක නෑ හරි සිතිවිලි එනවා ඒක සාමාන්‍ය දෙයක් අපිට පුළුවන් මේ මොහොතේ අපේ attention එක අවධානය තියාගන්න දැන් මම දැන් මේ වෙලාවේ මෙතන ඉන්න ඔබ ඔය වෙලාවේ මන් දිහා දැන් බලාගෙන ඉන්නවා වාඩි වෙලා ඉන්න පුළුවන් හිටගෙන වෙන්න පුළුවන් නිදාගෙන වෙන්න පුළුවන් දැන් ඔබ ඔය ඉන්නකොට ඔබේ කකුල ගෑවිලා තියෙන්නේ කොහෙද ඔබේ අත තියෙන්නේ කොහමද ඔබේ ඔළුව තියෙන්නේ කොතන හරි කොට්ටේ ගෑවිලාද වාඩි වෙලා ඉන්නවද පුටුවේ ගෑවිලාද යටිපතුල ගෑවිලා තියෙන්නේ කොහමද දැන් මම නම් ඇත්තටම ඉන්නේ මේ වෙලාවේ තනකොළ මට පෑගිලා තියෙන තනකොළ ඉතින් මට එතන සිසිලස දැනෙනවා ඒ පස්වල සිසිලස දැනෙනවා ඉතින් එතකොට මට මේ තියෙන ශබ්ද ඇහෙනවා එතකොට ඒ වගේ තැනක තමයි මම ඉන්නේ මෙතන එතකොට මට ඒ තනකොළ පිස්සක ඉන්නකොට අපි ඕනම කෙනෙක්ට මෙතන මේ පහස විඳිනවා නම් ඒ සුවේ අපිට දැනෙනවා හැබැයි එතකොට අපි එතනට අවධානය යොමු කරද්දී මේ දැනෙන
හමන හුලඟ වදිද්දි අපේ ඇඟට දැනෙන සිසිලසට අවධානය යොමු කරද්දි ඒක විඳිද්දි අපිට දැනෙන සුවයක් තියෙනවා. අන්නේ සුවේ විඳින්න කියන එක තමයි ඇත්තටම මේ මොහොතේ දැන් මම ඉන්න මේ මොහොතේ මට තියෙන සුවය. එතකොට දැන් ඔබ පුටුවක වාඩි වෙලා ඉන්නවද? ඔබ සෝෆා එකේ වාඩි වෙලා ඉන්නවද? ඔබ ඇඳේද ඉන්නේ? එතකොට ඔබට එතන තියෙන යම්කිසි සුවයක් ඔබට පුළුවන් ඒකට ફોකස් කරන්න. ඒ සුවේ විඳින ඔබ ඇඳේ ඉන්නවා නම් ඇඳේ ඉන්න සුවේ, නානවා නම් නාන වෙලාවට ඒ සුවේ විඳින්න, කනවා නම් කන වෙලාවට ඒ සුවේ. හැබැයි අපි ගොඩක් වෙලාවට ඇඳක හිටියොත් ඔන්න අපි ඇඳේ ඉන්නේ හැබැයි කල්පනා කරන්නේ මොන හරි අපේ ආර්ථික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, අපේ අනාගතේ මොකක් හරි බය හිතෙන දෙයක් වෙන්න පුළුවන්, අපි කනස්සලට පත් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අපි කල්පනා කරන්නේ අර ඇඳේ සුවේ නැහැ, අපි ඇඳේ ඉන්නවද, මගේ ඇඟ සහ මගේ බඩි එක සහ මේ ඇඳ අතර තියෙන ටච් එකවත් අපිට ෆීල් වෙන්නේ නැහැ. ඊපස් අරක කල්පනා කර කර හැමමම නිින්ද යනවා. එතකොට එයා හිතනවා උන් අදීපා කියන අපිට හැමතිස්සෙම මේ මොහොත එන්ජොයි කරන්න කියලා දානවා පාටි එකක්. එතකොට ඒ පාටි එක දාන කෙනා එයා ඒ පාටි එක දාන්නේ ඇයි? එයාගේ හිස් බව වහගන්න වෙන්න පුළුවන්. එතන මම මේ කියන්නේ හැම පාටි එකක් දාන කෙනා ගැනම නෙමෙයි. දැන් මගේ මායාදරටු ප්‍රෝග්‍රෑම් එකේ මම හැමතිස්සෙම මේක කියලා දෙනවා. හැම මොහොතකම කොහොමද දැන් අපේ පටන් ගත්තා සෙනසුරාදාම තියෙනවා ටීනේජර්ස්ලා වෙනුවෙන් කරන මායාදරටු ටීන් ප්‍රෝග්‍රෑම් එක. ඒකදී මම පළවෙනි දවසේ මේගොල්ලන්ට මයින්ඩ්ෆුල්නස්, මයින්ඩ්ෆුල් කොහොමද අපි කන්නේ, මයින්ඩ්ෆුල් අපි කොහොමද බොන්නේ, වතුර බොනකොට කොහොමද නාන්නේ කියන එක ප්‍රැක්ටිස් කරා. නැගුරෙන් පල්ලෙහාට කොච්චර දුරට දැනෙනවද කියලා බලන්න. අපි වතුරේ කොන්න ආයමත් අරගත්තා. හිමීට පටදාගත්තා. දැන් මට දැනුණා මගේ කන් දෙපැත්තේ ඔක්කොම සිසිලස වෙලා ගියා. මේ කන් වලට යනකම් දැනුණා, මගේ හිස් මුදුනට යනකම් දැනුණා, මේ උගුරු දිගේ පහළට යනවා හොඳට තේරුණා. ඒ වගේ නැවත වතාවක් උගුලේ අවධානයෙන් බොන්න, ඒ කියන්නේ සිසිල වෙන්නේ මොන ඒරියාස්ද එහෙම කියලා. ගක්කයි බාන ඔෆිස් එකේ මේක ඇත්තටම ඕගොල්ලන් මේක ඉගෙන ගත්තම ඕගොල්ලන්ට හරි ලේසි පුතේ. සමහර වැඩට යන අංකල්ලා ආන්ටිලා ඉන්නවා මේ ඒගොල්ලන් ටක්කල වතුරක දුදුදු ගල් බොනවා දුවනවා කනකට ඕනම කන කලන් කාගෙන ගියා දිව්වා. ඒ නිසා පුතාලු දැන් සිහියෙන් කන්න සිහියෙන් බොන ඕගොල්ලෝ තමයි කවදාවත් ආන්ටිලා අංකල්ලා වෙන්නේ. තේරුණාද? දැන් පොඩි ළමයි වගේ හිටියට ඉතින් එතකොට ඕගොල්ලන්ට කවදාවත් දවසක ඕගොල්ලන් ලොකු වෙලා ඕගොල්ලන් ජීවිතේ ජය අරගෙන ඕගොල්ලන් ලෝකෙට ගිය දවසකට මේවා අනිවාර්යයෙන්ම උපකාරී වෙනවා. ඕගොල්ලන්ගේ ජීවිතේට සැනසීමෙන් පිරුණු, සතුටින් පිරුණු, හරිම එන්ජොයි කරන්න පුළුවන් හරිම ලස්සන ජීවිතයක් ලැබුණු දවසර ඕගොල්ලන් තේරෙයි ඕගොල්ලන්ගේ සහ එළියේ ඉන්න අතර වෙනස දකිද්දී. ඉතින් දැන් ලබන සතිය වෙනකන් ඔයගොල්ලෝ මේක කරන්න ඕනේ. රයිට්? මේක ඔයගොල්ලන්ගේ හෝම්වර්ක්. දැන් ඔයගොල්ලන්ට ඉස්කෝලේ දෙන හෝම්වර්ක් වගේ නෙමෙයි මම දෙන හෝම්වර්ක් නේ. නාන හෝම්වර්ක්, බොන හෝම්වර්ක්, කන හෝම්වර්ක්. ඉතින් හරි ලේසි ඔයගොල්ලන්ට මායදටු ටීන්ස් එකේ හෝම්වර්ක් කරන්න. මොකද ඒ හෝම්වර්ක් ටික කරොත් ඔයගොල්ලන්ට අනිත් ඉස්කෝලේ දෙන හෝම්වර්ක් ටික කරගන්න, අනිත් ඔයගොල්ලන්ගේ නෙගටිවිටි අයින් කරගන්න හරි ලේසි දේවල් තමයි මම කරන්නේ. ඒ නිසා ලොකු වෙලාවක් ගන්න මේ හෝම්වර්ක් ලියන්න, ටියුට් ලියන්න නැහැ ඔයගලන්ට මෙතන. මෙන්න අද දින ටික තමයි මේ. දැන් ඊළඟ සතිය එනකොට මේ දවස් සතියක් එනවනේ. එතකොට ඒ ටික අනිවාර්යයෙන්ම කරගෙන යන්න ඕනේ. දැන් මම ඕගොල්ලන්ටත් මං හිතන්නේ ගොඩාක් වීඩියෝස් වල කියලා තියෙනවා මේ මයින්ඩ්ෆුල් ඉන්න සහ මේක එන්ජොයි කරන්න කියන එක. ඒ වගේම මායදරටු අයත් දන්නවා අනිවාර්යයෙන්ම කොහොමද මේක කරන්නේ සහ මායදරටු ඉවර වෙලා ගිය ගෙදරට ගිය කට්ටියත් ඒ ප්‍රැක්ටිස් එක අර මාස දෙකේ තියාගන්න එපා. එතනින් එහාට දැන් මේක බලනවා අනිවාර්යයෙන්ම මායදරටුට පාටිසිපේට් වෙලා ඉන්න අය අනිවාර්යයෙන්ම බලනවා. දැන් කලින් හිටපු අය ඔගොලුත් මේක නවත්තන්න එපා, මේ මොහොත එන්ජොයි කරනවා කියන එක. එතන මේ මොහොත කියන එක හැම තිස්සෙම අර නිකන් අර හිස් බවක් දැන් අපිට දැනෙනවා නම් මම මේ වෙලාවේ මම මොන වගේ තත්වයකද ඉන්නේ. අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මම ඉන්න තත්ත්වය ඇක්සෙප්ට් කරන එක. අපි යථාර්ථය එම්බ්‍රේස් කරන්න ඕනේ. කවදාවත් අර බොරු යථාර්ථයම අවාගෙන ඒ බොරු යථාර්ථයක අපිට ජීවත් වෙන්න බෑ. ඒක තමයි ඇත්ත. අපි දන්නවා අපි ඉන්නේ කොතනද කියලා. අතට ඒ ඉන්න තැන අපි ඇක්සෙප්ට් කරන්න කියලා පිළිගන්න ඕනේ. දෙවෙනි එක තමයි ඒ පිළිගැනීම, ඒ අපි ඉන්න තත්ත්වය අපි එම්බ්‍රේස් කරන්න ඕනේ. හරි මම දැන් හරි මම මේ තත්ත්වේ තමයි මම ඉන්නේ. හැබැයි මම යන තැනක් මගේ ගෝල් එකක් මම 2025 කොතනද ඉන්නේ කියන එක අපි දන්නවා.
මම දන්නවා මගේ YouTube channel එකේ follow කරපු හැමෝටම මම කියලා තියෙනවා තමන්ට goal එකක් තියෙන්න ඕනි. තමන්ට අරමුණක් තියෙන්න ඕනි higher goal එකක්. මොකද අපේ රටේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ඉන්න අපි අනිවාර්යයෙන්ම මම හිතනවා අපි හැම ගෙදරකම හැම කෙනෙක්ටම higher goal එකක් තියෙන්න ඕනි. එහෙම නැතුව කවුරුහරි දියසෙන් කුමාරයා හරි වෙන කවුරුහරි ඇවිල්ලා නිකන් අපිව බේරගනී මේ රට නිකන් දෙවියන් වහන්සේ හරි එහෙම නැත්තම් වෙන කවුරුහරි දෙවි කෙනෙක්ගේ නමක් කියලා මේ දෙවියෝ අපේ රට බේරගනී කියලා වගේ තැනකට වැටුනොත් එහෙනම් තවත් අපි අපිත් මැරිලා අපේ දරුවනුත් වයසට ගිහිලා නැති වෙලා තව කාලයක් ගිහිල්ලා ලෝකේ ලොකු දියුණු වෙලා මහා ලොකු යුගයක් ආවට පස්සේ තමයි ඊට පස්සේ වෙනස් වෙන්න වෙන්නේ නමුත් අපිට මේ අඩුම ගානේ මේ දශක කිහිපයක් ඇතුලේ හරි මේ රට හරි වෙනස් කරන්න නම් අනිවාර්යයෙන්ම අපි හැමෝටම හැම පුරවැසියෙක්ටම හය ගෝල් එකක් තියෙන්න ඕනේ. හය ගෝල් එකක් තියෙනවා කියලා කියන්නේ මං අතෙන්ට යනවා මං අතෙන්ට යනවා මං අතෙන්ට යනවා කිය කිය හැමතිස්සෙම විෂුවලයිස් කර කර ඉන්න එකක් නෙමෙයි. අර ගලක කෙටුවා වගේ එකක් අපේ හිතේ තියෙන්න ඕනේ. මම දන්නවා මං එතෙන්ට යනවා කියලා. මගේ ඒක තමයි අරමුණ. එතකොට ඒ අරමුණ සමහර වෙලාවට ඒ අරමුණට යන ලංකාවේ පළවෙනි කෙනා ඔයා වෙන්න පුළුවන් ලෝකේ පළවෙනි කෙනා ඔයා වෙන්න පුළුවන් ඒ අරමුණ වෙන කෙනෙක් එක්ක කම්පෙයා කරලා එහෙම නැත්නම් එහා ගෙදරත් එක්ක මෙහා ගෙදරත් එක්ක කම්පෙයා කරලා යාළුවෝ කරන නිසා කරනවා වගේ දෙයක් වෙන්න විදිහක් නැහැ මොකද අපි ඔක්කොම එක වගේ නෙමෙයි අපි ඔක්කොම වෙනස් අපි යුනික් මන් දිහා බලන් ඉන්න ඔබ ලෝකෙටම එක්කෙනායි ඉන්නේ ඔබගේ ෆින්ගර්ප්‍රින්ට් එක ඔබට විතරයි තියෙන්නේ ඔබගේ බ්‍රේන් එකේ ඇනටොමි එක ඔබට විතරයි තියෙන්නේ එහෙනම් ඔබ විශේෂ කෙනෙක්. ඒතර ඔබට තියෙන්න ඕනි සුවිශේෂී අරමුණක්. ඒක සමහර කෙනෙක්ට ඒක සාමාන්‍යයෙන් අනිත් අය කරනවා වගේ අරමුණක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒ අනිත් අය කරන පාරේ ගියත් අපිට යම්කිසි වැලියු එකක් ඒකට ඇඩ් කරන්න පුළුවන්. ඩොක්ටර් කෙනෙක් වුණත් ඉංජිනේර කෙනෙක් වුණත් ඒ ඩොක්ටර් කියන මේ වෘත්තිය ඇතුලේ තමන්ට තමන්ගේ අනන්‍යතාවය තමන්ගේ සුවිශේෂත්වයේ සලකුණ සටහන් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් අර ඔක්කොම එක තැනකට ගියත් ඔක්කොම යනවා වගේ ගියත් ඒ සුවිශේෂත්වය එකතු කරන්න පුළුවන් වෙන්නේ ඔබට අරමුණක් තියෙනවා නම්. හැබැයි අරමුණක් තිබ්බට ඒ අරමුණට ඉක්මනට යන්න පුළුවන් වෙන්නේ මේ මොහොතේ එන්ජොයි කරන කෙනෙක්ට. එතකොට මේ මොහොතේ ඉන්නත් ඕනි. මයින්ඩ්ෆුල්නස් කියන්නේ මේ මොහොතේ අපි ඉන්න එකනේ. හැබැයි මම ඒකට ඇඩ් කරනවා මයින්ඩ්ෆුල්නස් ප්ලස් අපි මේක එන්ජොයි කරන එක. එතන මයින්ඩ්ෆුල්නස් මේ මොහොතේ එන්ජොයි කරන්නත් ඕනි. මේ එන්ජොයි කරන අතරතුර අපේ අරමුණට යන බවට තමාට විශ්වාසයක් තියෙන්න ඕනි. කොන්ෆිඩන්ස් එක. එතන කොන්ෆිඩන්ස් එකත් අපි මේ එන්ජොයි කරන එකත් මේ මොහොතේ ජීවත් වෙන එකත් කියන තුනම. එතකොට මේ මොහොතේ ජීවත් වෙනවා කියන එක තුල අර කන්ටෙන්ට් මයින්ඩ් එක තියෙනවා. තෘප්තිමත් ස්වභාවය කියන්නේ දැන් මං හිතන්නේ මම මේ වීඩියෝස් ගානකට කලින් ඔගලන්ට දාලා තිනවා මේ කන්ටෙන්ට් මයින්ඩ් එක ගැන. ඒ කියන්නේ මම මට මේ වෙලාවේ රුපියල් 50000 ඉනම් හම්බ වෙන්නේ. එතකොට මම 50000ට වොරි වෙන්නේ නැතුව මම අපිටමු දැන් මම තේ කප් බොනවා. ගෙදර ඉස්සරහා පුටුවක වාරලා තේ කප් බොනවා. තේක බොන වෙලාවට ඒ වෙලාවේ ජීවත් වෙන කෙනාට අරමුණක් තියනවා. දැන් මගේ ඔක්කොම ටික එතනට ඇඩ් කරොත් තේක බොන මිනිස්සෙක්ගේ ගානට ඇඩ් කරොත් ඒ තේක බොන එක්කෙනාට තේක බොන වෙලාවේ එයා දන්නවා එයා 2025 ඉන්න තැන. ඒ කොන්ෆිඩන්ස් එක තියෙනවා. හැබැයි ඒ විතරක් නෙමෙයි එයා දන්නවා එයාට දැන් හම්බෙන්නේ 50000යි. ඒක එයා දන්නවා ඒක ඇක්සෙප්ට් කරනවා. මට හම්බෙන්නේ 105යි මට හම්බෙන්නේ 105යි මට හම්බෙන්නේ 105යි කිය කී හිත හිත බොරුවක ඉන්නේ නැහැ. එයා දන්නවා මට හම්බෙන්නේ 50000යි. හැබැයි එයා වොරි වෙන්නේ නැහැ. නමුත් එයා 105යි 150යි ඒ තැනට එයා යන ගමන් ඉන්නේ මිමි අපි යන ගමන් ඉන්නේ. අපි කැන්ඩි වලට ට්‍රේන් එකක් ගන්නවා නම් අපි ජැෆ්න යන්න බස් එක නගිනවා නම් මම ජැෆ්නා ඉන්නේ මම ජැෆ්නා ඉන්නේ මම ජැෆ්නා ඉන්නේ කියලා පාන්දුරේ ඉඳන්ම කී කියන්නේ නැහැ. මම දැන් ඉන්නේ පාන්දුරේ. ඊළඟට මම ඉන්නේ කොළඹද? ආ මම දැන් කොළඹේ ඉන්නේ. මම සතුටුයි. මම ඉන්නේ කොළඹ. මම යනවා ජැෆ්නා වලට. ඊට පස්සේ මම කොතනටද යන්නේ? ආ මම එතන ඉන්නේ. මම ඇක්සෙප්ට් කරනවා ඒක. ආ මං ජැෆ්නා කී ඉඳලා ඊට පස්සේ උනේ ඇස්සරිද්දි කොළඹ. ඕ මයි ගෝඩ්. තාම ජැෆ්නා වලට ඇවිල්ලා නැහැ කියලා ආයේ ඔහොම එකක් නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ අපි යන හැම පියවරක්ම අපි එන්ජොයි කරන අපි පාන්දුරේට හිටියත් අපි කොළඹ ගියත් අපි කොහෙද යන්නේ අපි තැන දන්නවා නම් යන අපිට හැම මොහොතකම එන්ජොයි කරන්න පුළුවන්. ඒතර එන්ජොයි කරනවා කියන්නේ පාටි දාන එක, ක්ලබ් යන එක, dance කරන එක, කන බොන එක විතරක් නෙමෙයි. අපිට ඒ දේවල් ඕගොල්ලන් කරා කියලා මම කවදාවත් කියන්නේ පාටි දාන්න එපා, ක්ලබ් යන්න එපා, dance කරන්න එපා. මමත් dance කරනවා. මමත් ගෙවල් වල යාළුවන්ට එන්න කියලා විනෝද වෙන්න ඒවා අපිත් කරනවා. නමුත් ඒක කරා කියන එක නෙමෙයි ඒකට එහාට ගිහිල්ලා අපි කොහොමද යාළුවෝ ටික ගියාට පස්සේ හරි අපි කොහොමද මම අර කලින් කිව්වා වගේ කොහොමද අපි
නිකන් සාමාන්‍යයෙන් තේ එකක් බොනකොට, සාමාන්‍ය වතුර එකක් බොනකොට, සාමාන්‍යයෙන් ඇඳේ නිදාගෙන ඉන්නකොට, කවුරුත් නැති වෙලාවක අපි වොෂ්රූම් එකේ ඉන්නකොට, බාත්รูම් එකේ ඉන්නකොට මං කොහොමද ඉන්නේ? මං අඬාඬ දින්නේ ශවයකට. ඒ අඬාන ඉඳගෙන ඊට පස්සේ පාටිකට ගිහලා hina වෙලා මේකප් දාගෙන අපි ගිහලා එන්ජොයි කළා ආයෙ ගෙදරට ආවට පස්සේ අඬාන දින්නේ. අන්න එහෙම කෙනෙක්, අන්න එහෙම ඉන්න කෙනෙක් මම හැමතිස්සෙම කියන දේ උගලන්ට මන්ත්‍රයක් වගේ මේක හැම දවසකම කියනවා. තමන්ගේ ඉන යුනිවර්ස් එකට අපි මේ තනියෙන් ඉන්න වෙලාවට මොනවද අපි ට්‍රාන්ස්මිට් කරන ඩේටා? තමන්ගේ ඉන යුනිවර්ස් එක අපි S2 වහගත්තම අපිට පුළුවන් අපේ ඉන යුනිවර්ස් එක ටච් කරන්න. ඒත් මගේ ඉන යුනිවර්ස් එකට මම මොනවද එකතු කරන්නේ? මම තනියෙන් ඉන්න වෙලාවට, මම වොෂ්රූම් එකේ බාත්รูම් එකේ ඉන්න වෙලාවට, මම තනියෙන් නිදා ගන්න වෙලාවට, කවුරුත් නැතුව මම කවුරුත්ම නැතුව කාටවත්ම පේන්නේ නැතුව ඉන්න වෙලාවට මම කොහොමද ඉන්නේ? මොනතරම් සතුටින්ද ඉන්නේ? අන්න ඒක තමයි හරියම වැදගත්. දැන් ඔබ ඔබට හිතන වැත්තන් අනේ අපි එනම් කොච්චර එළියට පේන්නේ සතුටින් හිටියට Facebook එකේ Instagram එකේ hina වෙලා ෆොටෝ දැම්මට එතනින් එහාට ඇත්ත ලෝකයක් තියෙනවා. මේ සයිබර් අවකාශය ගොඩක් අහිර වෙලා ඉන්නවා. අපි කොහේ හරි ගියොත් අපිට ඒක enjoy කරන්න time එකක් නැහැ. කොහේ හරි ගියොත් අපිට හරි ආසයි ඒක Facebook එකට දාන්න, ඒක Instagram එකට දාන්න. සමහරලාට ඒක නිසා අපේ සැබෑ ලෝකේ සතුට නැති වෙන්නත් පුළුවන්. නමුත් ඇත්තටම අපි කොහොමද මේ වෙලාව එන්ජොයි කරන්නේ? මම කලින් වීඩියෝ එකේ කරා උගලන් සමාව දීම, සමාව ගැනීම, මේවත් එක්ක එකතු කරගෙන කොහොමද අපි මේ මොහොත ප්‍රීතිමත් මොහොතක් බවට පත් කරන්නේ? මොකද සමහර වෙලාවට අපිට රණ්ඩු සරුවල් වෙන්න පුළුවන්. නේ අඩදබර වීම, ආගියුමන්ට්ස්, ඒවා ජීවිතේ ඇති වෙන දේවල්. ඔෆ් යුනිවර්සල් ප්‍රින්සිපල් ඔෆ් රිදම්. ඒ කියන්නේ මේ උස්පහත් වීම මෙහෙම මෙහෙම උඩට යනවා පහළට යනවා සාමාන්‍ය ජීවිතයේ ස්වභාවය. ඒතර දැන් මේ වෙලාවේ හරි අපේ ජීවිතවල එහෙම රණ්ඩු සරුවල් වුණාම ඒකට සමාව දීලා අතහැරලා සුතිවන්ත වීලා ආයමත් කොහොමද එන්ජොයි කරන්න පටන් ගන්න. එතකොට මේ ටික ඔක්කොම එකතු කරගත්තට පස්සේ ඔබට පුළුවන් ජීවිතේ එන්ජොයි කරන්න ඇත්තටම සල්ලි ඕනිද? අපි කොහොමද පල්ලෙහා මට්ටමේ ඉන්න කෙනෙක් වුණත්, සල්ලි තියෙන කෙනෙක් වුණත් මේ මොහොත එන්ජොයි කරන්නේ? හුලං වදින එක, හුස්ම ගන්න එක, ඇස්පිය ගන්න එක, අපි ජීවත් වෙන එක, අපේ හුස්ම ගන්න, අපි ගන්න හුස්ම පව අපිට එන්ජොයි කරන්න පුළුවන්ද? විඳින්න පුළුවන්. මේ විඳිනවා කියන්නේ කන්න ඒක අදින් පස්සේ චුට්ටක් මීට වඩා පොඩ්ඩක් ගැඹුරට හිතන්න. හැම මං කියන එක ඔයගලන්ට පුළුවන් නම් ඕගොල්ලෝ මේක ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්න. කනකොට, බොනකොට, නානකොට, ඒ කියන්නේ අපි මේ ඉන්ද්‍රියන් පිනවන වෙලාවට මතක් කරන්නේ ඒ වෙල ඇට්ලීස්ට් ඒ වෙලාවටවත්. කනකොට අපිට රස දැනෙනවා නේ, බොනකොට වතුර ටික ඇඟට පහස දැනෙනවා, නානකොට ඇඟ හොදනකොට. අන්න ඒ ටික හරි එන්ජොයි කරන්න බලන්න. ඊට පස්සේ මේ ප්‍රැක්ටිස් එක දිගටම අරන් යන්න පුළුවන්. එහෙමනම් මේක ප්‍රැක්ටිස් කරලා බලන්න ඔයගලන්ට පුළුවන් කමෙන්ට් කරන්න ඔයගලන් මේ ගැන මොකද හිතන්නේ කියලා. අද subscribe කරපු, like කරපු, share කරපු ඔයගලා හැමෝටම බොහොමත්ම ස්තුතියි. ආපහු ඉක්මනට මුණ ගැහෙමු. Yes. අපි සාමාන්‍යයෙන් මේ ගේම් එකක් play කරද්දී අපි හිතනවා අපි මේ ගේම් එකේ ඇත්තටම මේ ගේම් එක අස්සේ ජීවත් වෙනවා. එහෙම නැත්නම් අපි තව improve වෙන්න ඕනේ. අපි පරාද වුණා වගේ සත්‍ය इमोशंस अभी एतंट गैप करगाना है भाई अभी दान नति कारण तम अभी हितान नति कारण तम मे गेम मे की डेवलपर मे कोड करना डेवलप करना तम तीरने विशेष में डेवलपिंग कंपनी के तम तीरने कोहुमत मोनाद वेन्नोनी वेनस्काम हेम देम मूमेंट्स तीरने अतम डेवलपर है भाई अपट पुल वंद अभी मे जीवित कियन गेम के अभी ओने विधि प्ले करना बेह अपट हेम प्ले करना बेह අපි ඩෙවලොප් වුණේ නැත්තම් අපි අපේ ජීවිතේ කෝඩ් කරගත්තේ නැත්තම්. ඉතින් මේ දවස් ටිකේ ගොඩාක් දරුවන්, තරුණ දරුවන් ගේම් වලට ඇබ්බැහි වෙලා ඉන්නවා, ගේම් ප්ලේ කරනවා. හැබැයි ඒගොල්ලන් ජීවිතයට ආම ජීවිතේ ගොඩක් වෙලාට ෆේල් වෙනවා. හැබැයි අපි එහෙම කරන්නේ නැතුව මේ ජීවිතය කියන ගේම් එක අපිට පුළුවන් නම් අපිට ඕන විදිහට කෝඩ් කරගන්න, අපිට ඕන විදිහට ඩෙවලොප් කරගන්න අපිට පුළුවන් මේ ජීවිතය කියන ගේම් එකත් අපිට වින් කරන්න. ඉතින් කොහොමද මේ ජීවිතය කියන ගේම් එක වින් කරන්නේ? මොනවද කොහොමද අපි කෝඩ් කරන්නේ? මොනවද අපි දැනගන්න ඕනි කරුණු? අන්න ඒ හැම දෙයක්ම මම උගන්වනවා මායා දොරටුව ටීන්ස් ප්‍රෝග්‍රෑම් එකේදී. ඉතින් මායා දොරටුව ටීන්ස් ප්‍රෝග්‍රෑම් එකට සහභාගී වෙන්න කැමති අයට පුළුවන් මේ ලින්ක් එකෙන් වැඩි විස්තර දැනගන්න.